මේ දේශපාලන පාර වැරදි. එඳ මේ දේශපාලනයේ රහබල පෙවුම් පවුලෙන් පිටට මේ මන්ත්‍රීකම් යවන්නේ නැහැ. අර පරණ ගල් යුගයේ ක්‍රම ඕන වගේ. රජ කාලේ ක්‍රම ඕන වගේ. ඇයි එහෙම කියන්නේ? ඔය රජ කාලේ හිටියා පළවෙනි පරාක්‍රම බාහුව, දෙවෙනි පරාක්‍රම බාහුව, තුන්වෙනි පරාක්‍රම බාහුව, පළවෙනි විජේ බාහුව, දෙවෙනි විජේ බාහුව වගේ හිටියා. අනේ මේ ඉතින් ඌව පරණගම කට්ටියටත් පළවෙනි බුද්ධදාස, ඒම් බුද්ධදාස, දෙවෙනි බුද්ධදාස කවුද? චාමික බුද්ධදාස, පුණ්‍යා බුද්ධදාස. එකෙන් දෙකෙන් නවත්තන්නේ නැහනේ. අරිනවා තියලා හැ. අර මයියන්නේ පළවෙනි සෙනවිරත්න කැප්ටන් සෙනවිරත්න, දෙවෙනි සෙනවිරත්න ලක්ෂ්මන් සෙනවිරත්න, පළවෙනි විධානගමගේ ගුණපාල විධානගමගේ, දෙවෙනි විධානගමගේ අනුර විධානගමගේ, තුන්වෙනි විධානගමගේ තේරුක විධානගමගේ, පළවෙනි රාජපක්ෂ ජෝර්ජ් රාජපක්ෂ, දෙවෙනි රාජපක්ෂ මහින්ද රාජපක්ෂ, තුන්වෙනි රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ, හතරවෙනි එක හැම ගේනව නෙවෙයි ඈ. මැටි ගොඩක්. නාමල හැම ගේන්න එපා. ඇති. රජ කාලේ වගේ. පළවෙනි ප්‍රේමදාස ආර් ප්‍රේමදාස, දෙවෙනි ප්‍රේමදාස පැටියා රජිත් සජිත් ප්‍රේමදාස, පළවෙනි බණ්ඩාර මොකද්ද බීජම්ම ලොකු බණ්ඩාර, දෙවෙනි බණ්ඩාර උදිත ලොකු බණ්ඩාර. මේවා අතරින්ද මුන් මේ පවුලට රටක් අරගෙන ලියාගෙන පවුලෙන් පිටට මේ ඇමතිකම් යවන්නේ නැහැ. උන්ගේ යටතේ මේවා තියාගන්නවා. උන්ගේ යටතේම තියාගන්න. දැන් ඉතිහාසයේ ওই සමාරව දැන් පව් කරලා ඇවිල්ලා තියෙන්නේ. අපි හිටියා කැලෑවල ගල් ගුහවල හිටියා මානවයා. ටිකක් දියුණු වෙනකොට ආවා ඉස්සරහට. වහල්ලු හැටියට හිටියා. ඒකත් පව් කරන් ඉස්සරහට ආවා. රජ කාලේ කියලා එක්කුත් තිබ්බා. රජාට යටත් වෙලා. ඒකත් පහු වෙලා ප්‍රජාතන්ත්‍රවාදය කියලා එක්කට ආවා. අනේ මන් දන්නේ මේ ලංකාවේ සමහර ජනතාවට මේ අලුත් ක්‍රමේ එපා වාගේ. එඳ ඒ යුගයේ අවසානයේ ලබන මාර්තු 9 වෙනිදා ඉඳන් එන්නේ මේ රටේ පොදු ජන යුගය. මේ රටේ සාමාන්‍ය ජනතාව රජ කරන යුගයේ ආදරණීය මේ තාත්තේ සහෝදරයන් සහෝදරියෝ.